නෝ චිකන් කරි මික්ස් මේ අලුත් අවුරුද්දට රස චිකන් කරියක් මිලදී අරගෙන කනිජ තෙල් අලවිය කිරීම තුලින් ඉන්ධන අලවිය කිරීම තුලින් දෛනිකව කනිජ තෙල් සංස්ථාව ලැබපු පාඩුව මිලියන 1613ක් ගරු කතානායකතුමනි ඒ කියන්නේ අපි කනිජ තෙල් සඳහා අපි වියදම් කරන මුදලට වැඩිය අඩු මුදලකට තමයි අපි ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ ඒක ලබා දීලා තිබුණේ. ඒ සඳහා සහනාධාරයක් ලබා දීලා තිබුණා පෙට්‍රල් වලට ඩීසල් වලට භූමි තෙල් කියන තුනටම ඒක දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආවා. 1613ක් දෛනික සිදුවෙච්ච පාඩුව බිලියන 1.6ක්. ඒ වගේම මිල සංශෝධනය තුලින් ඉන්පසුවත් ගරු කතානායකතුමනි අපි කියන්න ඕනේ ඒක ලාභදායි තත්ත්වෙටපත් වෙලා නැහැ. සෑම ලීටරයකින් තවමත් ජනතාවට සහනාධාරයක් ලබා දෙමින් තමයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ගත්තම භූමි තෙල් රුපියල් 84 පවත්වාගෙන යන්නේ භූමි තෙල් සඳහා යන වියදම රුපියල් 313ක් ලීටරයක් වෙනුවෙන්. නමුත් මේ රටේ ඉන්න දීවර සහ අඩු ආදායම්ලාභී තීරුවල ජනතාවට ඒ සහනාධාරය ලබා දිය යුතු නිසා මේ රජය තවමත් රුපියල් 87ක මුදලකට ඒ භූමි තෙල් ප්‍රමාණය ලබා දෙනවා. ඒ වගේම ඩීසල් වලටත් තවමත් අපිට අලාභයි, පෙට්‍රල් වලටත් අපි අලාභයි. රුපියල් 330ක රුපියල යගේ තියෙන අවස්ථාවේ තමයි අපි මිල සංශෝධනය කරේ. අද ඒක මේ වන විට 360 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම බොරතෙල් බැරල් එක මිලක් තවමත් පහළ වැටලා නැහැ ලෝක වෙළඳපොළ තුල. ඒ නිසා මේ සංශෝධනය තුලත් තවමත් අපි ආයතනයක් හැටියට රජයක් හැටියට පාඩු ලැබමින් තමයි ඉන්ධන ආනයනය කිරීමේ කටයුත්ත අපි සිදු කරන්නේ. මේකට පඩි නඩි ඇතුළත් වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. සමහරු මතයක් තියෙනවා අපි මුදල් දීලා නම් ඉන්ධන ගන්න කොහොමද මේ කනිජ තෙල් සංස්ථා පාඩු ලබන්නේ කියලා. අපි මිලදී ගන්න මුදලට වැඩිය හුඟක් අඩු මුදලකට තමයි ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ මේ කනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා දීමේ කටයුත්ත කරලා තියෙන්නේ. අපේ ආණ්ඩුව පමණක් නෙවෙයි දීර්ඝ කාලයක් තිස්සේ හැම ආණ්ඩුවක්ම. ඒ නිසා මේක යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගන්න පියවර මොකක්ද කියලා ඔබතුමා අහලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා IOC සමාගම සහ සිපෙට්කෝ කියන දෙකම අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට මේ සඳහා විනිවිදභාවයෙන් යුතු යම් මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුයි කියන එක. මිල සූත්‍රෙන් අපි සියලුම අපේ පාඩුව පියව ගන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ. නමුත් යම් කිසි ආකාරයක අලාභය අවම කරගෙන අපිට අලාභය අවම කරගත්තොත් විතරයි අපිට ඊළඟ නෞකාව සඳහා අවශ්‍ය මුදල් ටික අපිට උපය ගන්න පුළුවන් වෙන්නේ ඒ ඇනෝම් කටයුතු කිරීම සඳහා. ඒ වගේම ගරු කතානායකතුමනි මේක මීට අවුරුදු දෙකකට පෙර වසර දෙකකට පෙර කනිජ තෙල් සංස්ථාවට මාසයක් වෙනුවෙන් ඉන්ධන ඇනෝම් කරන්න වියදම් වෙච්ච මුදල තිබුණේ ඩොලර් මිලියන 150කට අඩු මුදලක්. ඩොලර් මිලියන 150කට අඩු මුදල අද ලෝකයේ ඉතිහාසයේ වැඩිම මිල බවට පත් වෙලා තියෙන මොහොතක බොරතෙල් බැරල් එකක මිල අද දවස වෙන විට අපිට ඩොලර් මිලියන 580ක් වැය වෙනවා මැයි මාසය සඳහා පමණක් සම්පූර්ණ ඉන්ධන ආනයනය කරන්න. ඒතර 120 ඉඳලා 580 දක්වා මේක පහුගිය මාස කීපේ 400 450 580 දක්වා වර්ධනය වෙලා තියෙනවා. අපි උපකල්පනය කරනවා දෙසැම්බර් මාසෙ දක්වාම මේ තියෙන මිල ගණන් වලට පවත්වාගෙන ගියොත් අවම වශයෙන් අපේ කනිජ තෙල් සංස්ථාවට මහා භාණ්ඩාගාරයේ හරහා මුදල් අමාත්‍යාංශයේ හරහා අවම වශයෙන් ඩොලර් මිලියන 550ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා කියලා මේ සැපයුම් ජාලය පවත්වාගෙන යන්න. ඒ වගේම කරු කතානායකතුමා